දෙවනලෝකය යුද්ධය පස්සේ ඇමරිකාවට ඕන වෙනවා වැඩි වේලාව ගෝනය තැබිය හැකි ප්‍රහාරක ගුවන් යානාව. මේ කාලය විද්දී සාර්ථක F4 පැන්තම්වැනි ප්‍රහාරක ගුවන් යානා තිබ්බා. ඒවාට වැඩි වේලාව ගෝනය රැඳී ඉන්න හැකියාව තිබේ නෑ. මේකට පිළිමන් ලෙස Y-10 යානයට ඇමරිකානු ගුවන් හමුදාවේ අනුමැති ලැබීමෙන් පසු එනම් 1976 දී ඒ තෙල් ලෙස නිර්මාණ කටයුතු ආරම්භ කරා. ඒ විදිහට 1984 වන විට ඔබ ගුවන් යාන 810 නිර්මාණය කිරීමට ඇමරිකානු ගුවන් හමුදාව සමත් විය. තනි නියම ආසනයකින් සමන්විත වන මෙම යානාව ටර්බෝෆෑන් දෙකකින් සමන්විත වේ. ඒ වගේම නියම කුටිය සහ ෆ්ලයින් කන්ට්‍රෝල් සිස්ටම් එක කිලෝග්‍රෑම් 540ක් බර ටයිටේනියම් ආවරණයකින් ආරක්ෂා කර ඇත. මෙහි එන්ජින් ලෙස ජෙනරල් ඉලෙක්ට්‍රික් PS34GE100 ටර්බෝෆෑන් එන්ජින් දෙක භාවිත කරන අතර ඒවායින් ලබා දෙන බලය මගින් සිටි ගුවන්පතවලදී නැක්වීම් සහ බැසවීම ඉතාමත් පහසුවෙන් අපි අනාවරණය කරන්න පුළුවන්. ලෝක ඇති ප්‍රහාරක යන අතර කල්පයක්ම හා ආරක්ෂාව අතින් ඉතා ඉහළ ගුවන් යානාවක් ලෙස ATM යානය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ යානයේ තියෙන අවි ආයුධ ගැන. ප්‍රධානම අවිය විදියට මිලිමීටර් 30 GAUA/A Avenger ඔටෝ කැනන් අවිය තියෙන අතර මෙම අවිය ඉතා බලසම්පන්නය. අපි දැන් බලමු මෙම යානාවේ ප්‍රහාරක හැකියාවන්. ඒ වගේම මෙම යානාවේ පියාපත්වල හාඩ් පොයින්ට් 11ක් තියෙනවා. ඒ නිසා සැලකිය යුතු අවි ආයුධ ප්‍රමාණයක් ගෙන යන්න මෙම යානාවට පුළුවන්. ඒ වගේම මෙම යානය 2040 වෙනකම් සේවයේ තබා ගන්න ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව තීරණය කරලා තිබෙනවා. මෙලින් අපට සිතා ගන්නට පුළුවන් මෙම යානාව ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට කොයිතරම්නම් ප්‍රයෝජනවත් යානාවක්ද කියලා. මෙම තොරතුරු දැනගන්න අප සමග දිගටම රැඳී සිටින්න.